මම නීති්‍ය මනෝජනානයක්කාර කැඳවුම්කරු පපල්ස් ටුමොරෝ සම්නිධානය. මහිදන්නේ අද වෙනකොට මේ ශ්‍රී ලංකාවේ දේශපාල්ල වාතාවරණයත් තුළ. ආණ්ඩුව කෞද පුදුජාන පෙරමුණීඉන්න කවුද, රාජපක්ෂවාදීන් කෞුද, බැසිල්වාදීන් කවුද, වික්‍රමසිංහවාදීන් කෞුද කියලා බරපතල ගැටළුවක්. මේකොට ඇත්වෙලා යෙනවා. ඒ තමයි දැන් මේ රාජපක්ෂ නඩය රාජපක්ෂ පාලනය තුළ මේ රට බංකොලොත් කරන්න. සියලු තීන්දු තියරණ ගන්න තැන්වල්ට අතවස්සල ඒවට හූමිටි තියලා. එවට ප්‍රශස්තිගයලා ඒ සට්ටම්බිකංස්කයල් ලක්ම කරාට පස්සේ. දැ අපිට පේනවා විශෂ මද පාලිේන්තු ඇතුළල වගේ පේනවා අපිට දැන්දැන් මේ රාජපක්ෂ කඳවූරයේ අඩුපාඩුකං වැරදි දෝෂඒ රාජපක්ෂ කඳවූරයේ හුරතල්ලු ඇටියටපු. පිරිස්සම දැන් එලියට ගේන පටන් ගරන්තියනවා. දැන් අපිට පේනවා මෙච්චර දවසක් රාජපක්ෂගේ සරමය පොටේ හුරතල් වෙච්ච ඔං්චිලි පැදපු ඒ ඇමති බට්ටොටික දැන් රනිල් වික්‍රණ සිංහ උ නැගේ කෝට්සක්කෝොට බැහැලා රනිල් වික්‍රණ සිංහ උන්නැහැගේ හුරතල්ලය වඩා හොඳයි කියලා හිතලා දැම් මේ වෙනකොට රනිල් වික්‍රම සිංහ ජනාජිපතිවරයාගේ පිට්ට කසන තැනකට පත් වෙලා තියෙනවා. දැන් ඔවුන් කියන්න පටන්ඟ රන් තියෙනවා මේ වෙනකොට මේ කියන මූලික කාරණත් එක්ක දැන්ක කියන්න පටන්ග රතිනවා. ගෝටාබිය රාජපක්ෂව පත් කරන්න කටයුතු කරප එකම ඓතිහාසික වරදක් කියලා. යිතිහාසික වරදක් කියලා. අර විමල් වීරංචලලා උදේ ගම්මම් පිට වාසුදේව නානයක් කරලා ලික්වන් ය කියලා මහතී මොහොමට කියලා ඒ දෙකේ සම්පිින්ටනයක් කියලා මේ ලංකාව ඇතුළේ අමුතු වැඩක් කරනවා කියලා. එහෙම එහෙම දෙයක් කියලා මෙරටේ මිනිස්සුන්ට අන්දලා රාමාත්‍යංශ ලකම්වරේ කැලිටේ ැටියුතු කරපු ගෝටාබේ රාජභක්ෂව. මේරටේ ජනාධිපතිකරාට පස්සේ. ලක්ෂ හැටනමයක් චන්දය ගෝටාවේ රාජභක්ෂට ගේන ඒ මැතිවරණ ව්‍යාපාර මෙහෙව්වට පස්සේ. දැන් මේරටේ ඇතිවෙච්ච ස්වර්ණමය ජන අරගලේ ඇතුළේ. එ අරගලේ නිසා එ ගෝටාාවේ රාපක්ෂ දූරෙන් නිරප ලගේයාට පස්සේ. මේ රටින් පන්නල දැම්බට පස්සේ. නැවත්ත තමාට යැපෙන්න බල්ලෙක් අවශ්‍ය කරන මැක්කොරංචෝ වගේ. අන්න ැ රනිල් වික්‍රම සිංහ යැගේ එල්ලිලා රනිල් විත්‍රම සිංහ ලැබෙන සාරය හරි ශෝකයාගෙන දැන් අන්න රනිල්ග පිටකසලා රනිල් වික්‍රම සිහ ජලාාජපතිවරයාව චූන් කරන තැකටත් ෙලාති. අපප අහන්නේ මේ රටේ ඉන්න ජනතාව මොංගල් සිහිවිකල් වෙච්ච මන්දබුද්ධික එහෙම නැත්තං අ ඉතිහාසය අමතක වෙන වගේ අමතකවෙච්ච එහෙම පිරිසක් කියල හිතාගෙනද මේ පොහොට්ටුවේ මජර අමන නඩේ කටයුතු කරි කර තම අප ටහන්න තියි හ. දැන් උන්ට මතක නෑ ජනගරත්නාය කලාව පත්කරය උුන් කියලා. ද උන්හිතන්න්න වෙන කවුරරි පත් කරක ජනගරත්නාය කළව. ද උන්පත් කර ජනගරත්නායක කළ ැෙනාගද වෙල්ලා කියනවා ජනගරත්නායගේ පත්තිීමම දේශපාල පත්වීමක් කියන. දැන් ඒ ජනගරත්නායක ඔය ඇමතිට ඕන ඕන විදිහට. ඇමතික් කියන කියන විදිර වැඩ කරන. ඒනම් අද ජනගරත්නායගේ පත්වීම. දේශපාල පත්වීමක් වෙන්නේ නෑ. ජනකටනායක භාවිතයන අපිට ප්‍රශ්තියන පුළුවන්. ජනකටනාය කර පුද්ගල අපිට දාළ වෙන්න. හැබැයි මහජන උපයෝගිතා කමිෂන් සභාව අපට වැදගත්. එක උන්ත දේශපාලික වෙන්න පුළුවන්. අපිට හැබැයි මහජනතාවගේ පැත්තෙන් මෙ රටේ මහජනතාව වෙනුවෙන් ස්ථාපිත කරපු කමිෂන් සභාවක් හැටියට. එ මහජන උපයගිතා කමිෂන් සභාව අතිශයෙන් වැදගත්. නිසා තරන්නේ එක් වයි ඉසෙද්ද ජනකරත්නායගද කිය අපිට දාළම නෑ. එක අපි නදාළම නෑ හැබැයි මහජන උපයකුතා කමිෂන් සහට පැවරිච්චෝ වගකීම කෞුරධි කෙනෙක් ඉෂ්ට කරනවා නං ඒෂ්ටකිරීම රජවින්නොය ඇමති බට්ටන්ගේ. ඇමති නට්ටන්ගේ. ක්‍රෝධයට වෛරයට පාත්‍ර වෙන ඕන. අන්න ඒමොහොතදී අපි හ ජ ුපික්ද කොමෂන් භාවෙනනුවෙන් පැහැදිලියම පෙනන්නවා. ඇයි දැන් මුන්ට මතකනෑ මේ ලළඟදර පුත්්තලම් පැත්තිෙන බූරු පුතෙක් කියනවා මේ අරගලයේ කාල වෙච්ච මාර්ර වැඩ මෙහම වුණා හමුණ ආර්ිව වෙන. අනේ ගොනෝ අනේ බූරුවෝ ට තාම මතකනෑ අරගලට කලින් ඇයි අරගලේ ඇත වනේ කියන. අරගලයට කලින් මේරට සක්කිි මුදතිි ලා තිබද. මිනිස්සු මාර ජොලිය මාර සතුටි මාර ප්‍රීතියෙන් හිටියන්. නැ මේරටේ මිනිස්සුන්ට කන්න බොන්නඒ ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මේරටේ මිනිස්සුන්ට තෙල්ටික ගෑස්්ටික නැතිවෙලා තිබ්බ මේරට මිනිස්සුන්ට විදුලිය නැතිවෙලා තිබ්බා. පැ දොලහක් දාහතුුණක් කළුවර ඉන්න කාලයක්. මේ ආර්ථිකය බින්තුුවට බැස්සුවේ ඇබල ගොංග වස්සෝ අරගලට ආපුන්ටිකද. උන්ද ඩොලර් ඇැත්දේ උද මේ රට හොරකං කරේ නෑහ අදටත් ඔය උඹල රකින බලාරක්ෂා කරන තොපේ හාපුත්තු ටික තොපේ හාමුලටික තමයි මේරට බංකොලොත් කරේ මේරට නොගැලපෙන අති දැවන්ත ව්‍යාපෘතිග කෙනල්ලා. ෙළුංකුළුුණ හම්බන්තුර බණඩරායක ජාත්‍යන්ත්‍ර සම්බන්ත්‍ර ශාලාව. මත්තල ගුවන්තටුට හම්බන්තොට වරාය. අර චිචියයාගේ රෝකට්ට එක. එස්ියල් ලක්ගෙනනල්ලයි වෙල්ලා මේ රට ගංකොලොත් කරලා. මේ රටේ සාරය හූරාකාලා උරාබීලා මේ රටේ බාන්ඩාගාරය මංකොල්ල කාලා මහබැංකුව හොරකං කරලා කොල්ල කාලා මේ ආර්ථිකය බිින්දුවට වට්ටලා අත වෙනකොට ආසියාවේ දුප්පත්ම රටවල් විස්සක් එකක් බවට රට පත්කරේ අරගල කාරයොද. මේ අන්්ඩුවට විරුද්ධෝ කතා කරනමිනිසුන්. උට මතගන උ පහුගිය දශක දෙකතුන ඇතුළේ ඇමතිකන්දරුවා රාජ්‍යාමිකන් දරුව මන්ත්‍රිකන් දරවා. ද්‍ය වන්නාව ඇස රිංගෙන. ගත්ත වැරදි හැමක් තීරණයක්ම. කෙරිච්ච වැරදි ආර්ථික කළමනා කරන හැම නිර්දේශයක්ම. ඒ හැමහෙකනම අතඋස්වපු පොහොට්ටුවේ ගොන් හැතිකරේ. දැංකතා කරනවා ඉගුව වැරදිී. දැංබල වැරදිකුවාම වැඩේ හර්ගෙනෝත්. අ ටිනාන්නලස් ඇමැතුම ලස්සල්ට කියරනවානේ ජෙරුම් සමාවවිල්ලුවට වැරද්ද හරියන්නෙ නෑ ඇත්තකතාව. රද කළ සමවිල්ලොම වැරදධ හරන්නේ නෑ. ඒවගේ මේ ආර්ථිකය බංකොලොත් කරලා මේ රට කාභාසිනය කරලා මේ රට ආශසියාවේ දුක්පත්ම රටවල් විස්තැන් එකක් බවට ඇතුළ කරලා මේ රට බංකොළොත් රටක් බවට ප්‍රකාශ කරලා. මෙරට මිනිස්සුන්ට බදුපිට බදුගහලා මෙරට මිනිස්සුන්ට එදාවෙල කන්න තිනදේ අහිමි කරලා. දැන් උන්ට අධතර මේ උන් කරපු වරද ගැන. පසුතවීමමක් වත් නෑ පසුතවීමක් වත් නෑ අපි ගත්තා වැරදි තීරෙන එහෙම කියන්න මුගේ කටවල් ලැරෙනෑ හක්ක පූට්ටුව ලදයෙන්නේ කටවල් ලැරෙනෑ මුන්ගේ ඇයි ඒත් තරමට නියතමානිකමක් නෑ ඒත් තරමට ඔවු අපිට වැරදුලා අපි ගත්ත වැරදි තීරන වැරදි ආර්ථක ප්‍රතිපත්ති වැරදි විදේශ ප්‍රතිපත්ති. චීන කොලනියක් කරනගේ ගමන ඒ සියල්ලක් මැද්දේ රැංගවිල්ල හොරෙන් හොරෙ කියන්න පඩන් ගන්නවා මාර වැඩේ. රනිලිට්‍රම් සිංහ තමයි විශිෂ්ඨතම ආර්ථික විද්‍යාඥ රනිලික්‍රම සිංහ තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාාධයා රනිික්‍රර සිංහ තමයි, සුපිරි ජනාජිපති අපිට හම්බවෙච්ච. අපි යහන්නේ තොපි රෙදිිය ඇඳගෙන දින්න කියලා. මොකද අපි දන්නවා උඹලගේ ලැද්ජන හර කපල කියලා. අපි දන්නවා එ ලැජ්නහර කපපු ඔයාලාට. ලැද්ජක් නැහැගියල්. හැබැයි මේ රට අද වෙනකොට මේ තත්වට පත්වෙලා තියෙන්නේ මතකතියාගන්න ඕනේ මේ රටේ සමාජ ක්‍රියාකාරීකයෝ වෘතිය සමිදි බහුජන සංවිධාන සිවිල් සංවිධාන හින්ද නෙමෙයි. මේ රට මේ තත්ත්වයට පත්කරේ පැහැදිලියොම රාජ්‍යසේවය සහ රජ සේවකයෝ සහ මේ ඉන්න දේශපාලන නඩේ ට පැදිලි මකතියා ගන්න. එනිසාි අල්ද වෙනකොට ආසියාවේ දුපත්පු රටවල් විස්සට එකක් බපට අයි පත්වෙලා තියෙන. ඇයි පත්වෙ තිය. එහෙම තැනකට මේ රට පත්කරපු. ඒ අමන රැල අදටත් බොහොම සුව පහසුව සුක්කිිත මුදිත ජීවිතයක් ගත කරනවා මේ රට අහිංස අම්ම තාත්තා. එ බෙට්ටික බොන්න ැරුව ලතවෙන ද ෙට්ි ොන්න බරුව ලතවෙන දැකර පත් කරලා මේ රට කොල්ලො කෙල්ලටික මේ රට අතැරල දාලා. ගේ අනාගතයගැන අනාගතය හොයා ගෙන පිටරට අනතැලකට පත්කර අඩට පස්සේ. අදටත් මෙයින් අමනයින්ට තමන් කරපු වැරදි දේවල් ගැන අදනත් කිසි හැගී මක්නෑ අදරත් කිුම හැගී මක්නෑ. ඒ අතර තුර මන්ත්‍රී අලිසාබරි මන්ත්‍රී අලිසාබ්‍රි හාරිේලිසාබරි දැන් මේ වIP පරයන්ේ ග්‍රීන් චැනල් එක. ොල තනවද මේ පළවෙනි වතාවට මේ වංචාව වෙන්න කියලා. ඔහොල හිතනවද පළවෙනි වතාවටයි මේ හොරකාම සිද්ධ වෙන්නේ කියලා. ඔල හිතනවද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට කියලා. බොහෝ අය මන්ත්‍රයකාම ගන්නෙත් මෙන්න මේ ජාවාරම් වැඩෝල්ට පහසු නිසා. එනිසා බොහොම පැහැදිලිව කියනවා. ප්‍රභූ පරාංචර්තියා ගන්න එක? වෙන කතන්දරයක්. හැබැයි ඒ ප්‍රභූ පර්යන්තෙන් යන ප්‍රභූකා මොකාවුනත්. පැහැදිලි සුපරීක්ෂණයකට සාමාන්‍යය මගින් වගේම ලක් කරන්න ඕනේ. යන කොලත් එනකොටත්. එ නිසි ස්කෑන්‍යන්ත්‍ර යෝදල නිසි පරිීක්ෂණ වැඩ පිලි ලක්කදර පත් කරන්න ඕේ. ඇයි මුං මහජන නියෝජිතය සහ ගහගෙන ඉන්න පපුඇලෝගෙන ඉන්න අපි ප්‍රබුවරු VIP වVIP කියන ලේබල් එකට මවාවෙලා කරන්නම අමන්න තකතීරු තුප්පයි වැඩනිසා. එනිසා පැහැදිලිව ඔය ග්‍රීන් චනල් එක පාවිච්චි කරනර්යන්තය පාවිච්චි කරන කවුරු හෝවේවා. මේ පර්යන්තය තුළත් පැහැදිලිව පරීක්ෂාවට ලක් කරන්න ඕන. පැහැදිලිව ගමන් බාන්් එස්ල්ලක් පරික්ෂාවට ලක් කරන්න. මොක්කද මේ ඇහක තමයි ලංකාවේ ජාවාරම් සිද්ධ වෙන සුප්‍රකට චැනල් එක. පෞගිය කාලේ ක්‍රීඩකයන්ට බරපතන චෝදනා තිබ්බා. ලංකාවේ මැනිික් කරංයවා කියන. ඒවා උනතරම් ටේ මිනිස්සු දන්න කතා. ක්‍රීඩිකයෝ සම්බන්ධෙන් පැහැදිි බරපතන චෝදන තිබ ඔය පරැන්තිෙන් වෙන ව ටුවරල්ට යනකට මැනික් න නොහකිෙන. ඒවගේම ඔය පරයන්තතියෙන් හෙරෝයින් ගේනවා කියලා. ඇැම් දශපාලකයන් සබන්ධයෙන් පහුගිය කාලල්ල අනන්ත ප්‍රමාණ කටකතා ප්‍රමාණයක් තිබ. අනන්ත අප්‍රමාණ කටකතා ප්‍රමාණයයක් තිබබ. දැන් අර රේගු දෙපාර්තුමේන්තුව ඉන්න යද්‍යක්ෂ කළ සහ එ සියලු දෙරට ස්තුතිවන්ත වෙන්න මකක්කෝ දේශාල හිතුව තිෙන්න්නනති. හැයි පොි කොදක් තිබ් බවන්ට එල ධාරීන්ට. මේ පබූ පර්යයන්තෙන්ගෙන ප්‍රබූ බෝට් එක ගහන්ගෙන තුප්පයි ඒ. වංචාකාරයාව පරක්ෂා කල්ල බලන්. පරික්ෂා කල් බල. එන්සේ පරික්ෂාකිරීම සිද්ධ වෙලා තමයි මේ කෝටි හතයිගානක රත්තරක් ලක්ෂ හතලිස්ගානක ෆෝන්. මේ මෙෙන කොට හොයාගන්න හැකිකයා අහබේ තිය. දැන් අප යහනවා අර අප්‍රසන්න බඩ තඩියගින්. අපි යහනවා දැන් උඹට සනීපද. දඹට සෑපද. කොයහරරි එකක් දධනිකානවවා ඇති හ වර ක රයින්. ොහරි ොර නම රග කායක්කන ොහරික සුප රග කායක කියන කොයාරික වැටෙන් ප නම වරග කාරයක්කන. ොහරික සිද ගත් හම අග කාරයෙක්ල කියින්. ොහැරිකට හැගැහම අර්ග කාරෙක්ලකකි. දැම් එක කියනෙ කාමකාද කොළම මහදිකරන නඩුවක කප්පන් නඩුවක වැරදිකාරය බවට පත්වෙච්ච කප්පන්කාරයෙක්. උට ඒක මතකනෑ. ඒ ට මත නව දන්ි ලන විීදුර කියලගෙනින්. අනුගේ අනුම් ගලන එක ති බල්ල හ! අන්න අරගල කාරයෙක් කියන්න පටන් රන්තියන. ඌට මතක නෑ. ඌ කප්පන් කාරයෙක් කිය. අපි කියන්නේ කුප්ප වැඩ කරන්න පහලු. මොකද එහම නොකිවන්න අපිට මෙහෙම කියන්න වෙන්නේ.හ ඔහම කියන්න ගහම අපිටක් කියන්න සිද්ධ අභියාචානාතිකට නඩුවත් දාලාලති නවා ඇ පිල්ි එක ඇ පිල්ික දම්මක වර්ද කාරචය නල නෑ. අපිල්ි නම්ගක වර්ද කාරච නැතිවෙන්න. නිි ල ෙවා යම්කිසි කෙක් වර කාරෙක් නම ඔහුෙට පල්ි රන්න පුලුව ැ හ ේ ක් ත්ව ක් වන. නිර්දෝෂී පුද්ගල එක්හ වැරදි කාරයෙක් කියනෙකේ ඒ තත්වයන්දෙක එක පාර ආරෝපනය කරන්න බෑ ඇ පල්ලෙ දම්ම ක කියල නිර්දෝෂි පුද ල නත්න. එනිසා අදටත් ඔයි කයිය ගහන කප්පංකාරයු. බරපතල විදියට තමාගේ ඇමතිකාම මහෑමතිකම. තමාගේ බලය නිලය තනතුරු. චි කල මනිසුන්ගේ කෝඩි ප්‍රකෝටිගන කපං රගෙන. අන්න වැරදිකාරෙක් වෙලා ඉන්නවා. දැන් අයිය ගනවා අරක කාරය ගැන ලොකු ටෝක් දීලා දෑ අලිසපිට මොකක්ද වෙන්නේ. අලි සපි මංසිිම යට ොක්ද වෙන්නේ. අන්න හට ලක්ෂ හැත්ත භාග දඩයක් ගාන. ලක්ෂ ඇත්ත භාග දඩයක් ගාන. ගහලඔව මුදාහරින් බාණ්ඩටික රාජසන්ත කන්න අපිහන් එක නෙමෙයි අපි අහන්නේ මේ රටට රේගු පනත යකතේ වැරදක් කරපු අපරාධ මේ වරදක්කයක. එක අපරාධ මේ වරද. එම අපරාධ මේ වරදක් කරපු අලිසප්්‍රි සම්බන්ධය ගන්න පියවර මොකත්. ගන්න පියවර මොකක්ද. දන්න පියවෝගත් පූරාදශ්‍යති නො එක්දැසමසේ හැත්ත අටේෙන් මතක. ඒ මන්ත්‍රීවරගේ මන්ත්‍රීදුර හුසි කරා. ඒ වෙලාව. ඒහම නම් අලිසප්්‍රිට මොකක්දවෙන් ඊතක් නෙයි අපි දන්න නෝක ඇතුරන්න. එකඇතුල අපි කියන්නන්නේ ටිකකා කිය ගන්නො න්න කකිසිප්පු කාරයා න්න කුඩු කාරය න්න බඩු කාරයා න්න ගනිකා අනිවාසතියන්ගට බේකා. අන්න කප්පන් කාරය අන්න පගාකාරයා අන්න කොමිස් කාරයයා අපිද කියන්නේෙ ඔ එන්න දෙසිේ විසිපා ටික ඔකඇතුන චෝදදා කරගන්නවා. අපි කියන්න දෙයක් නෑ. ඒ ක් ො කියලා න්ටි කර ම ද ලි ර ප ්‍ර හරිස කක්. බැයි අපිගේ කියනවා ඔයි වරක් කොයි වර ප්‍රසා දරරින් තමයි මහ්‍යන පරමාජි පත්තිය කලා තියෙ. ජනතවස්තතු පරමාජ පත්තිය යි කොයිකට හලෙන් ෙර විත්තයි ොහොම පැදිලි කියන ම. ඒත් එක්ම මේ වෙනොට රනිරක්මස ජනාතිපතිවරයා සිංගපූරුවඩ ගහිලයින්නවා. මට න කමස ජනතතිපතති සිංගාපරඩ යාාගව ම මතක් වුණා පොඩි කතාව එ හිීනියයක්ක් වගගේ ම හෙමක් හිතෙන් ඩ ගත්ත මොගක් හිතෙන්. හි ච රයා නිල සංචායයක්කට තමයි සිංගපූර ඉල හම ාන් ය. මට හිතනවා සිංගපූරි රහහින් කනසක ජනාද පැත්තුමට එතුමාගේ යාලුව දෙන්නෙක්ව සිංගපුරදී හම්බයි කියෙන. එක්කනෙ තමයි අරුජුන් මහින්ද්‍ර රු හෙද්‍ර සිංගපපුරු න් නන් පහැදිි. ොරේ තුමා අරුන් මහින්ද්‍රන් ැන කිවේ ට එක ල් රු හ ශ න්න. රු හි කායි රසෙක් නෙ ෙක කි වා ඔහු මහදැක්කව යධිපති රන්න නකොට නෑන ප්‍රශ්න ය ගන්න පුුවන්කු. ඒ ගන්න පුුවන් කිව අරුන් මහි න් මන් තර යිල් ෙ ර ංහ නාාජිපතියතුමා සිංහ පුරදය හම්බේ කියරලා. අනිතෙක් කලාා මම හිතනවා ජරන ප්‍රනාන්දුවත් සිංග පුරෝද නන ිකරමසික ජාජපතිවරයා හම්බේ කියලා. මහිතනවා ජෙරන් ප්‍රනන්ද රයි ිකරමසික ජනාජපත්තු ම කියයි ජනපත්තුමාවා. ඒක ජපතිවරනට මං බිලියන දහයක් විතර දෙන්න. ප්‍රශ්නයක් නෑ කැම්පේනක බතුමා කරයින් මං සමවිල්ල මං වැඩට එන්නගේ ලංකාවට කිය. මට හිතනවා රයින් ි්‍රම් සිංහ ජාජිපත්තුමාම යන්නන්නේ නිල සංචාරය ඇතුළේ තමන්ගේ ජනාධිපතිවරණ කැම්පේනක සැලසුම් කරගන්න. තමන්ගේ හොඳම යාලුව දෙන්නේ කම්පෙන්න්න කියන්න. එනිසා සමහරක වට හිතන දේල් ත්මේ කියන්න. ඒවා හැබයි කියපු දේවල් ගොඩක් බොරු වෙලත් නෑ එනිසායි බලාගෙනමු ඉදිරි මැතිවරණයක් ඇතුේ. ක ම ක්ෂක හැ ත් ොට. පහොටුවේ ංචනල ප්‍රසන්න රනතුං ලා ඇතුු කන්ඩයිම් යින් විකරමසික ජපචු ගේ ජනාතිපතන කැම්පේණක ඉදිරියම ගමන් කරන්නකොට. එව අරමුදල් සම්පාදනය කරන්නේ කෞදකිරක්. මොකද අරමුදල් සම්පාදනය වීම සම්බන්ධයෙන් දැයි. මැතිවරණ මුදල් න්‍යාමන පනතක් ඇවිල තියනවා. ඒනිසා, ඒ පනතරුව සියල දේවලටි හෙළ දව කිරීම අධ්‍යාවශව වෙන්. එන්සයි බලාග ෙමු. ඒක සිද නස් ැයි සු සංචාරයක් ාර්තනාා කරන හොඳ සංචාරයක් ගල නිල සහ නිල නෝන විදියට තමන්ග කඩල් සාර්ථකරගෙන නැවත ලංකාවට පැමිණෙන්න්න වරම ලැබන්න කිය බොමස්සතුද. අයිබෝන් මම නීඥා මිල ොට මහවත්ත සභාපති පීපර්ස්ට මෝරෝ සංවිධානය. මේ වෙන කොටත් පාර්ලිමේන්තුයේ විවාදයට ගනිමින් පැවතෙනවා. කාංචන වි මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් ගෙනේන ලද යෝජනාවක්. මේ යෝජනාව කාන්තන විජේසය කර මන්ත්‍රීවරයා. හඳුන්වා දෙන්න මෙන්න මේයාකාරයට. දුර්ධාන්ත සභාපතිවරයා ඉවත්කිරීමට අදාළව කරන ලබන යෝජනාවයි. දුර්ධාන්ත සභහපතිවරයා පත්කිරීමට අදාළ යෝජනාවක්. දැ කාංචන විජේසය කර ඇමතිවර අමතක වෙලා තියෙනවා. සභාපතිවරයා පත්කරේ කෞුද කියන කාරණාව. අපි ඉස්සල්ලම බලමු දැම් සභාපතිවරයා මේ දුර්ධාන්තවෙන්ඩ මේ ද් සභාපතිවරාව මේ අආකාරයට දූරෙන් පන්න ලදාන්න මොකක්ද පෞගදවස්සල මේ සභාපතිවරයාගේ කල් ක්‍රියාව කියන එක. අපි දැක්කා මේ රටේ සියට හැට හැත්තෑාවෙන් විදිලිබිල වැඩිවෙන අවස්ථාවේ මේ සභාපතිවරයා මහජන උපයෝගීතා කොමිසන් සභාව නියෝජනය කරමින් නැවිල්ල කිව්වා මේක අසාධාරණයි මේ ආකාරයට වැඩිකිරීම් කරඩ අවශ්‍ය නෑ කියන කාරණාව. එතකොට මංගිතන්නේ ඒ වෙලාව සභාපතිවරයා හිටගත්තේ මෙරටේ ජනතාවගේ පැත්තේ මොකොද මේ වැඩි කරන වැඩි කරන ගහන ගහන බිල්ගෙවන්නේ රටේ මිනිස්සු නිසා. ඉඩ පස්සේ අපි දැක්කා මේ සභාපතිවරයා මේරටේ දරුවෝටික කොරුවුණ නිසා මෙත්දේශපාලගඥන්ගේමේ ප්‍රශ්න නිසා. කුරුවල් වෙලා ඇට්ටකුණා වෙවිී වේලිවේල ඉටකු අපේ දරුවටික මහන්සි වෙලා විභාගට ලෑස් වෙලා විභාග කරන්න විභාග කටේතියන් ඉන්නකොට මෙකාංචන විදේසය කර ඇමතිවරයා. මේ රටේ විදුලි කප්පාදුවක් පටන්ගත මොන අංශ මොන ජාතිකකිව්වත් බිල වැඩි කරගන්නකං. ඒ අවශ්‍ය විදිහට තමන්ගේ අරමුණු පරමාර්ථ ඉටුකොරගන්නකං. චන දශේක ඇමතිවරයා රටේ දරුවන්ට විදුලිය දුන්නේ නෑ. අම අමුව දරුවන්ගේ විභාගගේ ප්‍රාණයක්යටට තියාගෙන විභාග කරපු දරුවන්ව ප්‍රාණෑපේට තියාගෙන තමන්ගේ බිල වැඩි කරගන්න වමනාව ෂ්ටකර ඒක එකෙත් මේ සභාපතිවරයා ජනතාව පැත්තෙන් ඉඳලා ඒ සම්බන්ධයෙන් ජනතාවට එ නොකල යුතුයි දරුවන්ට එ නොකළ යුතුයි කියන තැන හිටියා. ඒ වගේම අපි දකිනවා මේ ය පෙරේදවෙනකොට බිල පහතහෙලීමට රජතීරණය කරනවා සියයට තුනක්වා වගේ ප්‍රමාණය නමුත් සභාපතිවරයා ඇවිල්ල කියනවා නෑක ඊට නෙමේ කාණ්ඩ වශයෙන් සියයට විසි හතදක්වායේ විවිධ කාණ්ඩ ඔත්සේක අඩු කරන්න පුළුවන් කියන කාරණාව. එකට පැහැදිලි මේ කොමිෂන් සභාව සභාපතිවරයා පැහැදිලි ලෙසම ජනතාවගේ පැත්තේ ඉඳලම් මත ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ මත දරන්ඩ බැරි. තමඟගේගෑන්ගට සදුසු ැහැයි කියලා හිතෙනකොට තමන්ගේෑංගට පතර රිදෙනවා කියලා තේරුම් ගන්න කොට මේ කාංචන ඇමතිවරයා. යෝජනාවක් ගිනල්ල දැ මේ සභාපතිවරයා ඉවත් කරන්න උත්සාහ කරනවා. දැ කාංච නැමතිවරයා මොකක්ද කියන්නේ. මේ අද පාලිමේන්තය මේ වෙනකොටත් මොකත්ද මේ සාධාරණී කරණය කරට මේ සභාපතිවරයා විවත් කරන්නට කාංචන ඇමතිවරයා හේතුමොනවාද කිය හේතුමොනවාද කියලා බැලුවොත්. කාංචන ඇමතිවරයා මදන්නෑ රෙද්දක් ඇඳගෙනද මේක කියන්න කියලා. මෙක දේශපාලනික පත්වීමක් කියලා කියනවා. ඉතකොට කාංචන ඇමතිවරයාට මතක නෑ අප හොට්ටුවේ බවත් සමටයකෙම ෙන්ඩ පුුවන් මොක දැ කාංචන ඇවරයා මේ වෙලාව කඩයන්නන්නේ රනිල් වික්‍රමසිංහ රනිල් රාජ පක්ෂ තමයි කෙඩයන්න දැ අ දැන් මහින්ද රාජ පක්ෂල වැඩක්නයට පහොට්ටු වැඩගුත්නෑ ොකද. අද හොදයි රනිල් වික්‍රම සිංහම හත්තයායාව කෝොමනමුත් යට ැම් තක් වෙලා තියෙනවා මේක දේශපාලන පත්වීමක් කියන එක. ඊළඟට තවකාරණයක් ඉදිරි පත් කරනවා සම්බන්ධකම්මත ගැටලු තියෙන පුද්ගලින් මේගේ කොමිසන් සභාවලට පත් කරන්න හොඳ නෑල්ු. මක්දම මේ විදුලි බලම්ඩලයත් සමඟ රිජුව ගනු දෙනු කරන ආයතන ෝ සංවිධානවල තනතුරු යිතිවාසිකම් දරන අය මෙට පත්කරන්න හොඳ නෑල්ලු. දැන් කාංචනට, කාචට එහෙම මතක් වෙන්නේ විදුලි බල මණ්ඩලඇත් එක ගනු දෙනු කරන සභාපතිවරයෙක් තමයි උපයෝගීතා කොමිසන් සභාව ඉන්න කියලා මතක් වෙන්නේ. කාංචනගේ ඇජෙන්ඩය එකට කාංචනගේ න්‍යාය පත්තරයට සභාපතිවරයා නටන් නැතිතාක්ද අපි හන්නේ. කාංචන විජේසය කරට කියනව තරුණ ඇමතිවරයෙක් නිකං ලැජ්ජ නැති වැඩ කරන්න් එපා උඩ බලාගෙන කෙළගහ ගණ්ඩෙපා මොකද ඕවා මේ රටට විදේශ කුමන්තරණ හර කරපු පත්කිරීම් නෙමේ. ඔය පාර්ලිමේන්තුවේ ඉඳගෙන මේ පත්කිරීම් දේශපාලනිිකයි මේවා සම්බන්ධකන්තියන උසාවය නඩුවලින් මෙහම ප්‍රතික්ෂේප කරපු මිනිසුන් පත්කරේ මහින්ද රාජපක්ෂලා. බැසිල් රාජපක්ෂලා, ගෝටාවේ රාජපක්ෂලා නාමල් රාජපක්ෂලා. එතකොට එහෙනං ඔයා ඔය පාර්ලිමේන්තුව හිටගෙන. හිටගෙන බනින්නේ රාජපක්ෂලටද. මෙච්චර කාලයක් පාර්ලිමේන්තුේ. රාජපක්ෂල වැරදී කියන්ට. රාජපක්ෂල ගත්ත තීන්දු වැරදී කියන්න ඔය කට ඇරුණේ නෑ. කාංචන විදේ සේ කරලට. එතකොට අපි කාංචන විදේශේ කරලගෙන අහනවා ජනතාව පැත්තේ ජනතාව පැත්තේ මේ සභාපතිවර හිට ගත්තම එයාට එක හැදකි. ඒයාාව දොට්ටදාන යෝජනා. එතකොට මේ රටේ චන්දය කල්දාල චන්ද නැහැයි කියලා. ද තියන්ඩ බෑ කියලා ඒ කොමිසමෙන් ඉඳලා ඉල්ලාස්වෙච්ච චාල්ස් නෝනට ආණ්ඩු කාර දූර එතකොට යාට වෙන හැන් ක් අපි කාංචන විදේසය කරලාට සහ ඒගොල්ලො නියෝජනය කරන මේ ජහ ජරා දේශපාලනයට කියනවා. තමුන්ට කණ්ඩ ඕන වෙච්චම ඕන කබරෙක් සභාපති කරලා චයාමන් කරලා ගෙනල්ල තලගොයා කරලා කණඩත්. තමුන්ට කණ්ඩ බැහැ තමුන්ට මේ කබරයගෙන් එවඩ යන්න කියලා හිතෙනකොට ඒ කබරයා ඒ තලගොයා කබරය කරලා දොට්ටදාණ්ඩත් මොකක්ද දෙබිඩි ක්‍රියාමාර්ගය කියලා ඒකන් ද අපි කාංචනට කියනවා. අපේ අදත් කිව්වා අදත් කිව්වා මේ ස්වාධීන කොමිසන් සභාවවට ස්වාධීනව කටයුතු කරන්න ට තිබිය යුතුයි. ඒව තියෙන්නේ මේ රටේ ජනතාවගේ සුබසිද්ධියට ඒම නැත්තන් එකඒ කාගේ දේශපාල උමනාවන් වලට. එම නැතම් මේරටේ ධනය විනාස කරන විනිස කරන කාලයක් ගානේ. ඒවල්ට අවශ්‍ය රැකවරණය ලබාගන්න තමට ඕන තීන්දු ීරණ ගන්න පුුවන් කොමින් සබා නොවිය යුතුයි. ඒවත් වාදීනයි කියල වචනනාර්තයෙන්ම අපි රටේ මිනිස්ුවිදිදර ලපාන්න බලපෑම් කරන්නේ. ඒවයින්ගෙන තීන්දුු තීරණ ඒයාආකාරයෙන් විය යුතු නිසා. ඒක නිසාපි මේ කාචනලටත්. ඒ වෙනුවෙන් න්ද දෙන මනිස්සු දිහත් අපි හොඳ ලාගඉන්නවා. මේ අත උත්සන හැම චන්දයක්ම අපට වැඩක් නෑ ජනකරත්නායක ගැන. අපි ඒකොල්න් සුද්ද කරන් යන්න නෑ ඒගොල්ලො කෞදක් හොම මොවා දෙන්නේ ෙ අපට දාාලන නමුත්. අද ඔහ දොට්ටදාන්ට හේතු පාදක වන හේතුව මේ රටේ මිනිස්සුන්ගේ වෙනුවෙන් මේ රටේ මිනිසුන්ගේ විදුලිපිල වෙනුවෙන් මේ මිනිසුගේ අවශ්‍යතාවය වෙනුවෙන් කතාකරපුය කනං. අතා කරපු කනං ඒ සංසිද්ධිය නම් පාදක කරගන්නේ. ඒ වෙනුවෙන් උත්සන හැම අතක්ම දෙන හැම චන්දයක්ම. මේ රටේ ජනතාවට විරුද්ධව ජනතාවට එරහිව දෙන චන්දයක් විදියට අපි ගණන් කරගන්නවාගන කාරණාව දැන් පෞුගේ දවස් වල මේරට අර්ගලකාරයෝ මොනොවාදකරේ ගංජ පැල හොයපු ඔය විවිධ විවිධ චෝදනා කරපු. පර්ලිමේන්තුවට අද අර ගලවඩ පහරපු බල ලට වෙච්ච වැඩේ වෙලා තියනවා මොක දොය ඇතුළම ඉන්න කෙනෙක් ග්‍රීන් චැනල් එකෙන් රත්තරං මේ රටට හොරාට ගේන්්ඩ උත්සරහ කරලා තියෙනවා සමහරලාට අපිට හිතෙනවා ඔය පාර්ලිමේන්තුවේ සමහර දේවල් බෝවෙනවාද කියලා මොකද අපි දැන් දන්න විදිහට ෝකේ රත්තරං මන්ත්‍රීවරු හිටියේ එක්කෙනයි දැන් තව ත්තරන් කෙනෙක්ින්න්න ඔය රත්තරං සමහරලාවට ඔය රත්තරන් ලෝග කුඩුරෝග වංචාරෝග බෝවෙනවා මොකද කැහැට්ටෝ කෝටු කිිතයෝගේ ඔ පාලිමිේන්තවට ෙන අය සතියෙන් දෙකෙන් චීනවරුගාන්ට මහත් වෙනවා. ඉතින් එහෙම සැපසම්පත් කෙ ලැබෙන්න්නෙත් ඔය රත්තරම් වගේ ලෙඩරෝග බෝවෙන්නෙත් සහලටඔය පාලිමේන්තුවයට නමුත් කෙසේ නමු අපි කියන්නේ. පාල්ලිේතුව ඉදිරි දින කීපය තුළ පැහැදිලි තීරණයක් මේ අතිවරයා විරුද්ධ ගතයුතුයි. මොකද මේ රටේ මිනිස්සු. මේ පාර්ලිමේන්තුව ගැන දැඩි ලෙස දෝෂ දක්ෂ චනයට ලක් කර තින. පහුගේ අරගලය තුළාත් මේ දෙසය විසිපාම එපා කියන තැනට. මේ දෙසිය විපාම ගෙදරය අන්් ඕන කියන තැනට මේ රටේ මිනිස්සු බලපෑම් කරලා තියෙන. එහෙම තත්ත්වයක් තියෙද්ද. එහෙම රටේ අරගලයක් වෙලා අවුරුත්තා ගතවෙන්ඩ උණුසුම නැතිවෙන්ඩ කලින් මේක ඇතුළ ඉන්න මන්ත්‍රීවරේ මොනභක්ෂයෙන් වුණත් මොහා වනත් මේ වගේ ජඩ වැඩක් කරාන. ඒ මනුස්්‍යය සම්බන්ධයෙන් දැඩ තීරණ පාලිමේන්තුව තුළ ගතයුතුයි. තවදුරට ඔය පාර්ලිමේන්තුව තුළ. ඔහුට මේ රටේ ජනතාව නියෝජනය කරමින් තීන්දු තීරණ ගණ්ඩ නීති සකස් කරන්ඩ ප්‍රතිපත්ති සකස්කරට ඔහු සුදුසෙ නොියයුතුයි. අදව වෙනකොට. මේ රටේ පාර්ලිමේන්තුව තුළ විදේශ පුරවැැසියෝ ඉන්නවා කියලා ෝදනා තියෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ කප්පං චෝදනා ලබපු මිනිස්ස පිනුම්ගාන. පාර්ිමේතු මිනි මැරුම් චෝදනා තිබුණන මනිස්සු ඉන්නවා කියලා චෝදනා තියෙනවා. කුඩුකාරයෝ කුඩුවි්‍යාපාරයට සම්බන්ධාය මේක ඉන්නවා කියලා චෝදනා තියෙනවා. ඔය සියලු දේතිෙද්දී මේආකාරයට ආකාරයට පැහැදිලිවම මේ වැරද අත නහව එච්ච වෙලාවේ. හ රටත් මහුව මේ පාර්ලිමේන්තුව තුළ තියා ගන්නවා අද නැද්ද කියන එක මේරටේ ඉදිරිදින කීපය තුළ තිීන්දුවය යුතුයි. ඒ දිහා මේ රටේ ජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා. දැන් අපි දැක්ක පහුගිය දවස්වට මහා ලොකුවට හාවකුවක් ගියයාම මේ ක්ස් ප්‍රෙස්පර්ල් කාාව ගැන ඒවලෙන්තයට ඉං වෙච්ච ගණනු දෙෙනනු ගෙනන නමුත් ඒසිියල්ල අද මේ වෙනකොට මීක් නෑ හිම්නෑ. ද වන්දිි ලැබිල නෙමයි ඒ ස්වභාවික විපතටඒ විනාශයට මේ රටේ විය යුතු හානිිය පූර්ණය වෙලා නෙමේ නමුත් මේ රටේ දේශපාලනය කියන්නන්නේ ඕක තමයි ප්‍රශ්න අමතක කරන එක. ඒ ප්‍රශ්නය අමතක කරඩ නැවතත් අර පරණ ලයිස්තුවෙන් අයිතමයක් එළියට ඇදල අරගෙන ආගම්වාදය ජාතිවාදය මතු කරන්න උත්සාහරනවා අපි අවධාරණය කරන්නේ මේ රටේ මිනිස්සුන්ට. මොකද දේශපාලක්ඥෝ තමන්ගගේ නයාාය පත්‍රිය තුළ අපි දන්නවා ඉදිරියේ ජනාධිපතිවරණයක් තමයි බොෝදුරට ලැබඩ නියමිත. ඒ සඳහා වේදිකාවල් තුළ පතුරුගහන්ඩ හමගහන්ඩ උඩදදා කේවල් කරන්ඩ මාතෘකාතියෙන් ඕන. මේ පාලකයෝ මේ සියල්ල තුළින් බලාපොරොත්තු එන්නේ බලාපොරොත් වඋුණේ මේ රටේ මිනිස්සුන්ග බෙදන එක. එක හින්දා මේ රටේ මිනිස්සුන්ට කියනවා. අපි මේ රට මිනිසුන්ගින් ඉල්ලනවා. මේ දේවල් දිහා විවෘර්ත මනසින් බලන්න. මේ දේවල් දිහා බොහෝම සවිඤ්ඥානකව බලන්න. පාලකයා අපේක්ෂා කරන ඒ බෙදීම කැඩීම එක එක ඇන කොටා ගැනීම කවදක්වත් මේ තුළ කරන්න එපා. මොකද අද මේ උත්ස්සන්දුවන මිනිස්සුන්ගේ ඉතිහාසය ගත්තම. ඒ මිනිස්සු හැමදාම හිටියේ බෙදන තැන කොටෝන තැන උන්ඒකෙන් වාසි ගත්තා උන්හරියට අ කාග හරි මලකුණක් විබුධින සත්ව කොට්ටාසයක් වගේ. උන්ට ඕහනේ කුණුකහන මනකුණක් ඒකෙ ගිහිල්ල වහලා තලු මරමින්. අපි දැක්ක ඒ කඩෑන්ගුුණත් ඩුම්ුුණත් විමල්ල වුනත් තවයකෙක් වුනත්. අරසාර වුණත් මේ සාර වුණත්. හැමදාම කරේ ඔය මලකුණු බුදින එකත් නායකින්ට කඩයනයකත්. හැයි වරමාර්තය රටේ මිනිසන් බෙදනක රටේ මිනිස්සුම එක තේරුම් ගණ්ඩෝනා මේ වල්ට යට වෙලා තවත් බෙදිලා විනාස වෙනවාද කියන කාරණාව. ඒවගේ අපි දකිනවා පාර්ලිමේන්තුව පුරාම පොහොට්ටුවේ මන්ත්‍රවරු හැමදාම නැගිට්ටොත් මේ අර්රගලයේ හිටපු මිනිස්සුන්ට අරගල කාරටග කිය. අම්ම මුතුන් නැතුව බයිනවා. නමුත් අපි පොහොටුවට මෙහෙම අවවාදයක් දෙඩත් කැමති පොඩ්ඩක් ඔල්ුව. චි කලා ඔය පාලින්තුවේ එක හන ගමක් තමුන්ට මොනාද වෙලා තියෙන්න්නේ කියලා බලන්න. පැහැදිලි ලෙසම රනිල් වික්‍රමසිංහ කියන්නේ බෙදන්න කඩන්්ඩ දියකරඩ හොඳට දන්න මනුස්සේ. හරි දැන් අපි දකිනවා ඊය පෙරේ දවෙනකොට සමාජමාධ්‍ය ක්‍රියාකාරරිකින්ට වැඩ මුලුතියන්න්න හදනවා දැන් තමන්ගේ පක්ෂය ප්‍රතිස්හං විධානය කරගෙන රනිල් වික්‍රම සිංහ එලබෙන ජනාධිපතිවරණයට සූදානම් වෙමින් තියෙනවා. ඒක වෙද්දි. ඒක වෙද්දි පොහොට්ටුවට මොකද වෙන්නේ. මේ රටේ ප්‍රාදේශය සබා පලාාත් සබා පලාත්පාල් නායතන ක්‍රියාත්මක නොවෙන තැනක ආණ්ඩුකාරවරයක් කියන්නේ සැහැන විශාල බලයක් දරන තැනැත්තෙක්. මේ වෙනකොට පොහොට්ටුව දෑ වැද්දට ගෙනාපු ආණ්ඩුකාරදූර බොහොමයක් ගැලවිලා ගිහිල්ලා රනිල්ට ඕනාය ඒ තැන්වලට ඇවිල්ලා. ඒ වගේම ඉන්න ආණ්ඩුකාරවරුත් කොයි වෙලා වෙද පෙට්ට ගම කුලගෙන දොට්ට වෙන්න වෙන්නේ කියලා බලබල ඉන්නේ. ඇ ලෙසම පොහොට්ටුවේ ආණ්ඩුකාරවරුන් හරහා තමුන්ට තිබුණු බලය දැක් ටිකටික නැතිවමින් යනවා. එතකොට දැන් කාං්චනල දේශපාලන පත්වී සම්බන්ධකම්තියන මිනිස්සු දූෂිතයෝ වැරදි මිනිස්සුන් මේ පුටුවලට පත්කරා කියලා අද රාජපක්ෂලට නොකයා බයින්නේ ඇයි. අද පොහොට්ටුවෙත් සැලකිය යුතු යටටිපෙල තැන්තැංවල හිටපු මන්ත්‍රීවරුන් අද ඉන්නේ. වික්‍රමසිංහහක්ක දි වික්‍රමසිංහ උන්නහේ පොහොට්ටුවේ ඔලු අතගාන ගමන් පොඩි පොඩි ලොලිපොප් කට දාන ගමන් සීනි බෝල ලොසින්ජර දෙන ගමන් බොම දරුණු ඉන්ජෙක්ෂන් එකක් පොහොට්ටුවට දෙමින් යනවා. ඉටං අපි ඔය අරගම් පහ පැත්තේ ඉන්න අප්‍රසන්නලට පුත්තලම් පැත්තේ ඉන්න හාදන්ට කියනවා. අරගලේ හිටපු තරුණෙයි මැරණකම් බලන් ඉන්න නැතුව අරගලේ ඉන්න තරුණයිෙන් මොකක්හෝම් ට පරයකට සෙට් පෙලා උසාවියට එනක ඉන්න නැතුව ඒක දිහ බලබල පොඩි පොඩි සිංගිති ආතල්ගන්නේ නැතුව තමන්ට දිය යටටි තමන් පුටවල් යටින් ඇදවල්වල්ට යටටින් රනනිල් වික්‍රම සිහ දෙනගේම පොඩ්ක් යෝගන්න මොකද අප මේ රටේ ප්‍රජාතවාද මනිස්ුවිදදියටට අපි ගමතිනෑ රටේ පක්් පක්ෂ විනාශ වෙනවාට. අපිට ඕන මේ රටේ මතවාද වෙනස් කරන්න. අපි මේ මෙට මිනිස්ස එකක් ැුමක්. අපිට මේ ට පක්ෂයක්ක ගැටුමක් නෑ. අපට තියනෙ මතවාද එක්ක. එක හින්දා අපිැම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මෙ සියලු පක්ෂ සිටින් ඕන සියලු මතවාදයන්තියෙන් ඕන. හැබැයි ඒවට මේ හොරෙන් ෂොට්ටක දෙනවට හොරෙන් පාරගහනවට අපිත් එච්චර සතුටු නෑ. හැබැයි තමුන්ට වෙන දේ අවෝධ කරගත්තය නැත්තං පපුහොට්ටුවටත් වෙන්නේ ක්‍රීවිල් ලේක නැගලා. තමන්ගේ පක්ෂ පටෝගන ඇන්න පුළුවන් තත්වට පත් වෙන්න කියන කාරණාවපි අවධාරණය කරන්්ඩෝන. ඒ වගේම මේ රටේ බොරුව මවාපෑම බොහෝම ලොකෝට තියෙනවාන අර පොඩි වැඩක් කරලා මහා ලොකෝට රබංගහන එක මේ රටේ සිරිත. අපි දකිනො මේ පහුගගේ දවශවල මනූෂල හරිින්ලා අන්නේ වගේ ලොකු රබංගහනවා. දැම් මේ මනූෂල කියනවා ඒ ගොල්ලොම වැඩේ ගත්තට පස්සේ විදේශ. ේෂණ රටගිය මිනිස්සු බිලියන දෙකක් විට එලා තියනවලු ඇමරිකන් ඩොර් මිල්ියන දෙසියට වගේ තිබ්බේ. අපි මනුෂටි ස්සෙල්ලම කියනවා කොරෝන තත්වට කලින් සහ දැන්තියන තත්ත්වය ගැන පොඩි සංසන්ධනයක් කරන්න මොකද අපේක කරලා කතා කරන්න. ඒ වගේම අද මේ වෙනොට මේ ට ඉතින ආර්ථික අර්බුදය නිසා මේ රට අලු රැක. වස්ථා ඇතිවවෙන්න ඇති නිසා හම්බ කරන පඩියෙන් පවුලක් නඩත්තු කරන්න බැරිහින්දා. මේ රට දාලා පැනල යන ජනතාව මේ රටේ නඩත්තු කළ යුතු මිනිස්සු වෙනුවෙන් එවන මුදල තමයි ඔය එහෙම නැතුව අපි ගිහිම් බැලුව විදේශ සේවානය යුක්තිකාරයංචේ වෙබ්පිටුවට අපි ගිහිම් බැලුව ඔයගේ තියෙන තියෙන ඔය අමාත්‍යංශවලින් කරන වේපිටුවලට ගීම් බැලුව මේ ල ඔය කියන විදිහයට මහාර විදේශ රැකිය අවස්ථ. ජනනය කරලා පහල කරලා තියෙනවද කියන එක. ඉව වේල නවා. ඉව වේලනවායිඉතිං කටින් පම්පෝරි විතරයි. මෙ පම්පෝරි විතරයි. මතක තියාගන්න ඕන මේ රටේ අරගලේ වකවානුව ිට්ටු එනකොට. මේ මිනිස්සු අරගලය විදියට පහරට බහිනකොට මේ රටේ විදේශවල හිටපු මිනිසු මේ පාලකයින්ගේ රනිල් රාජපක්ෂලගේ මේ පාලනයන් ගැන කල කෙරලා හිට ඉන්ද මේ ර දයා හැරිලවත් බලන්නන තත්වයක් තිබුණ ැලවත් බලන්නදි තත්වයක් තිබුණේ. නමුත්. නමුත් මේ රටේ මේ විදේශ ප්‍රේෂණ වැඩිකරන ජනතාවට මේ පාලකයෝේ දවස්වල මොනවද කිව්වේ. ඒ මිනිස්සු ඉන්න රටවල්ල අතරනවන් වෙලා මේ රට එන්ඩ හදනකොට කිවේ මේ මිනිස් බෝම්බ මෙවා ගණ්ඩෙපා කියන තැනට බලපෑම් කරා. රට විරෝ මිනිස් බෝම්භ බවට පරිවත්තනය කරා. දැන් ආයේ පොඩි චූන්න එකක් දෙන්ඩ හදනවා නමුත්. අපි. මනුෂලට කියනවා. නිකං බොරුවට පම්පෝරික හඩ දෑස්වෙන්න එපා මහබිමේ මහපොලවේ සත්‍යය වැඩක් ඇත්ත වැඩක්ර්ඩඔය බලය ලබිච්ච වෙලාවෙවත් එම නැත්තං තමුල්ලටැ පොත් මක මේ රට ජනතාව දන්නවා තමුල්ල හඬ නඟපු පාස්කු ප්‍රහාරය ගැන අද මීක් නෑ. අපි කියමක හරි ආර්ථිකය නිසා ආණ්ඩුවල්ට කියිය ඕකන කියන්නේ? ඇත සක්තිමත් කරන්න කාලකට යනවා ර්ථිකය ක්තිමත් කරන්න කාලකට යනවා ඒ ඔක්කොම කතන්දර හරිනේ ආර්ථිකය සක්තිමත් වෙනවාන්නේ එතකොට මේ පස්කු ප්‍රහරයට සාධාරය ගැ ඔය හරි නුෂ මහත්මෙලා දැම්මොකද කියන්නේ මේ දේ ාල ුඩු විරයි රටේ මනිස දන්නවා ය සැලු දුරෙන් හට න හට න්නේ ොන හේතු මතද කියන කාරනාව. එතකොට අද මේරටේ ජනතාව යම් තාව කාලික අස්වැසිල්ලක. යම් තාව කාලික අවශ්‍යතා සැපිරිල්ලක සිටිනොය එකක බෝම පැහැදිලි. අද කතා කරපුුවම මනුස්සයෙන් යතේ අතමිට බෝම හිඟයි. තාම මිනිස් උත්සාහ කරන්නේ මේ රටන් වෙන රට ගිල්ලලා ජීවත් වෙන්න අඩුම ාණෙ දරුවන් වෙනුවෙන්ත් අනාගදයක් ලකස් කරගන්න. නමු ඒ විසිඳුම හැමෝට මදාල වෙන්නේෙ නෑ. පිට රටකට යන්න ඒ රටවල්ලල ජීවත් වෙන්න. ුදුසුම්හෝ ආර්ථික හැකියාව මේ රටේ හැමෝටමනේ. එහෙම නැති අති බහත් බහතරයක් මේ රට තුළ ජීවත්වෙනවා. මේ ට ඒසා ෞක්්‍ය ප්‍රශ්නය මේ රට අධ්‍යාපනික ප්‍රශ්නය තව උඩුදුුවන්න කලින් මේ සිස්තම එකක වෙනස්වය තු කිය තැනට මිනිස්සු ඉතනවා මේක වෙනස් කරන්න බැෑම යන විදියම හෙම තමයි අපි අරගල කරක හරින්නෑ කියනක අපි රටේ ජනතාවට කියනවා හැරිලා බලන්න. අරගලය නොතිබ බනං අද මේ වෙනකොට මේ රට කොහේ තියවිද. මිනිස්සු තමන්ගේ අයිතින් වෙනුවෙන්. හඩ නැගුවනන් නොනැගුවනං අද මේ වෙනකොට මේ රට කොහේතියයිද. මේ මේරට වෙනස් කරගන්න මේට වෙනස් තැනකට ගෙනියන්න මිනිස්සන්ට සතුරින් ජීවත්යෙන්න්න පුළුවන් තැනකට රට පත් කරන්න තියෙ එකම විදි. රටේ ජනතාව මේ වෙනුවෙන්. හඬ නැගීම පමණක්ම වන බව අවධාරණය කරන්න කැමති ස්තුතියි. මම ලැසිල්ද සිල්වා විශ්‍රාමික රාජ සේවෙ අවසාානට සේව කලේ. රපතර දෂණ වංච කකමසේ ලකම්වරෑ හැටියට අද කතා කරන්න මාතෘකා ගණනාවක්ම තියෙනවා නමුත් ඉස්සල් ලම මම කතා කරන්න කැමති විශේෂෙන්ම ජනකරත්තාක මෙයා මට හම්බෙලවත් නෑ අපි අඳුරන්ෙත් නෑ පෞද්ගලිකවම නමුත් මට ඉතාමත්ම බැරෑරුම් වගකීමක් යුතුකමත් එවගේම අවශ්‍යතාවයක් තියෙනවා ජනක රත්නායක ඉටු කළ කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න. ඇත්තට රනිල් වික්‍රමසිංහ මේ මෑතකදී තරුණය අහපු වෙලාව තරුණය මුණ ගැසිර වෙලාවක ඒ සාකච්ඡාවිදි කිව්වා. මේ කොමිෂන් සබා දාහත්වනි සංශෝධනය මම හඳුන්වා දුන්නුව එකක්. ඇත්තටම හඳුන්වාදීලා විතරක් වැඩක් නෑ. මේ රටේ. දාහත්තගෙනාව මහිද රාජ පක්ෂඇවෙල දහට සම්පූර්ය මහෝසි කල්ලා නැවත. ඊටත් වඩා ශක්තිමත් එහමනත්නන් ඊටත් වඩා විනාශකාරය රක් නිර්මාණය කර. ඒකට චන්දදීපු කාණ්ඩෙ ඊට පස්ස ඒකත් අහෝසි කල්ලා දහනමයට දුන්න ටිකක් පියවරක් ගත්ත ඉදිරියට අතිමේදි විස්ස දුන්න ඔය විදිහට මේ ඉතිහාසේම ගෙල්ල තියන මේ පාර්ිමේන්තු විතරක් නෙවේ පාර්ලිමේන්තුව තුළ. ඒ මහජන නියෝජිතයෝ රට ඉස්සරහට අදනක නෙවේ පස්සර් දානකයිරතිය. එතුට ද මේ රනිල් කියන කොමිෂන් සබා සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ කොමිෂන් සභාවල ඉතිහාසෙකුත් තියෙනවා. ලෝකයේ කොමිෂන් සබා නිර්මාණයක ලතියෙන් අද කොමිෂන් සබා සම්බන්ධයෙන් කියනේ හතරවෙනි කුලුණ කියලා. එක යනෙ කුළුණුතුන වි්‍යවස්ථාදායක විදායක අධිකරණය. අනිත් ස්වාධීන කොමිෂන් සබාහා regulatory authoritiesමො. Uh, uh, yeah. එතකොට මේ න්‍යාමන අධිකාරයක් හැඩියට මේ පනදක් මගින් සම්මත කරේ දෙදස් දෙකේ අක තිස්පා. ඇතට මේ ගොල්වොට යම්පසි රාජකාරයක් තියෙන. මොනොවදයක රාජකාරී. දැන් මේගොල්ලම කියනවා වඩාත් සාධාර තිරසරයිවන් වර්තමාන හා අනාගත පාරිත්්පුූකගයෙන් ආරක්ෂා විශ්වාසනයසා සාධානය විිනි ුතු සේවාන් සපයීම. එතකොට මේගොල්ලොන්ට පවරපු රාජකාරිය මොකක්ද. එ වගේම ඉදිරි අනාගතය සලකා වගේ අ තිරසර සංවර්ධනය උද්දෙසා දායක වනාකාරයට කළ යුතුයි. මම ඇහුවා එනොට කංචන රක්වත් කියනවා කංචන විජේසය කර කියනවා ොරි කියනවා. පාර්ලිමේන්තු වරදක් කල තිය නොවලු යාට මේ පත්වීමදීම සම්න්ධය. ඇතවශයම පාලිමේන්තු විතරක්න මේ පොහොට්ටුවඒවගේ රනිල් විකරම සිංහලලා මහින්දරජපක්ෂවා දිගින් දිගටම කරපු වරදි නිසා. අද පාර්ලිමේන්තුයේ අපේ සල්ලි වැයකරමින් කාලය කාදමන වෘතියක් මන්ත්‍රීවරු හැටියට කරන්නේ මුන්ගේ මොකදද මේ ගෝරණනාඩුව විතරාපට හැන්න්නේ ජනතාව වෙනුවෙන් කතා කරන එක නෙක් නෑ. රටහැරි ටත්වොත්. කොමිෂන් සබාන් නිර්මාණය කරයි කියන රනිල් වික්‍රමසිංහ පවා අන්‍යාකාරයෙන් අනුමත කරනවා මේක අද විවාදට ගන්න එක. එතකොට මේකෙ සුජාතභාවයක් තියට වැඩක්ද ඇත්තට පට්ට හොරු ටිකක් පාර්ලිමේන්තුව කාලය නාස්තිිකරන්නේ මේ ජනතාවට දීපු සහනයක් නෙවෙයි කිසියම් විදිියකට ඒගොල්ලු හරිදිය කරයි කියලා පෙන්ඩලා. රටේ සිම්ි දෙකට මතවාදයක් දෙන්න මෙ ොට දානෝක නෑ දොට්ට දාන්න එපා ජනතාව දැනගන්න ඕන මේ මිනි ආරක්ෂා කරන්න ඕන න මොකද හේතුව රාජකාරයක් පව රෝකේ දෙෙක් ඇත්තටම කරා. අපි දන්නවා ඉතිහාසේ ම පොඩි උදාහන දැතුනා කියන්න ඕන මේ අවබෝධ කළ දෙන්න. දෙදස් දහනමේ මැතිවන්න කොමිෂන් සබාව. මැතිවන්න කොමිෂන් සභාවේ මැතිවන්න කොම රිස්වරය මහිදේශප්‍රිය. දවිත්වකා පරවැසය කැටියට ව්‍යවස්ථාවේ තියනවා ව්‍යවස්ථාවට අනුකූල කිසි අම්ි දවිත්ව පපුරවැස්සිකුට දෙන්න බෑ කියන. එතකොට එදා දවිත්ව පරවැසයකුට මැතිවරන්න ජාධි පපතිවරයටට ඉදිරි පත්ව වෙන්න මාර්ගය කැපුවා. පාර්ලිමේන්තු දැක්කේ නැද්ද මේක. එමං ඒවකට ජනාතිපතිවරෑ වෙන්න පුළොන් අද ඉන්න ජනාතිපතිවර ෑක දැක් ැද. මේ පුද්ගලයෝ තව දුරටත් යම්කිසි විදිහට රැකියාවන් දීල ආරක්ෂා කරනවා. එහෙම නං අනිත්්‍යක තමයි අර සිද්ධිකා පාරිභෝගික අධිකාරයේ ඇෆට ටොක්සින් ගෙරල්ලා එකචැන ලංකාවට අඩෑන කරපු පොල්තෙන්. මානව එහම ම් පරිබෝන් ජිටන නරකයි හොඳ නෑ කියල වාර්ාවකුත් ැබලතිවු හම මාධ්‍ය විමර්ශය අහනකොට සිද්ධිකා කියන්නවා නෑහිතින් අපට ඒවක් කියන්න බෑ එහෙම වනොත් මේ ආයතන කඩා වැටිෙනවා. එතකොට එයා කරේ මගේ අවබෝධය හැටියට සම්පූර්ණය වරදක් මොකද හේතුව ජනතාවට ජනතා විරෝධී. ජනතාවට හානිකර දෙයක් කිසියම් මාකාරයක එයා කරේ ඕක පගාවක් අරගෙනද. මම හනවා. නටු දන්න කියන්න මොකද හේතුව ඔයු වගේ බලු වැඩ කර මිනිස්සු ආරක්ෂා කරන. ර්ලිමේන්තුවේ මහිතන එක සිය දහතුනක් ගන්න දංගලන මේ කාණ්ඩෙ දැනගන්න ඕන රටක කොඳුනාරටිය පැහැදිලිවම මේ ජනතාව ඇත්තටම ජනතාව වගේම එදා විදදිලය නැතුව විභාගයට ජනකරත්නායක කතා කරා දෙන්න කියල මේ කාලද. නමුත් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා. එක වැරදිද. එක හරි නමුත් රජයක් හැටියට එහම දුන්නේ නෑ. ජනතාව හැටියට ඒදා දුක්විඳගෙන මං හිතන්නේ ලාම්පු නැතුව හරි ලාම්මුපුතුති විල හරි ගොහොමහරි මොුණවාක් රාධ බඳන්න. ජනකරත්නායක ඒක කිවදේ වැරදිද. මම නැවත කියන්න කැමතියි කොමිෂන් සභාවලට අත්‍යවශ්‍ය වෙන්නේ කිසියම් විදිේට රෝහිනී මාරසිංහ වගේ ඒ මැතිනිය වගේ මමන්න ජනකරත්නාය කළ වගේ කාණ්ඩෙ. අනිත් කාණ්ඩේ පඩිය ගන්නයි වාහන වගේ ඒ වරප්‍රසාාධ පුක්තිවිදිින්නයි මේ රාජසේවාවේ. න්නේ මොකද හේතු අපි දකින්නවා අප පොලිසිගැ කතා කරු. පොලිස් පතිවරයා ඉන්නේ ජනතාවෙන්ුවෙන් එඒයා අ වශසා ආරක්ෂාව වගේම විවස්ථාවට අනුව අප ප්‍රජාතාන්ත්‍රී අයිතිවාසිකම් සුරකිමෙන් ඒකාරභාරය කරන්න. නමුත් පොරිෂ්පතිවරයා වෙන්න පුළුවන් අනිෙකුත් සියලුම දෙනා මන්ත්‍රීවරු ඇතුළුව මුන් සේරම දෙනා කරන්නේ ජනතාවට අහිත කර වැඩකොටසක්. එතකොට එවැනි රටක ඒ වගේ දේවල් මම ජනතාවට තේරුම් කල්ල දෙන්න ඕොන මෙන මේ තත්වයේ. ඇත්තට මේ ජනකරත්නායක විශාල මෙයක් කරා මොකද හේතුව අපිට විදුලිය බිල වැඩි කරන අවස්ථාවේ මෙට මේ විදිහයටරැම ගුල වැඩිර. ඒක තිහට අඩුකාන්ටට සියට හැට අතරක් වැඩි කරා. ඒකක තිස්සකට දක්වා දෙසියක් වැඩකර. ඒ හැටේකේන්දල අනුවට එකසිේ විසිපහක් වැඩි කර අනුව එකේන්දල එකසිය විසට අසුනමයක් වැඩි කර එකසිය විසිය එකේන්දල එකසි අසුවට සියයට හැත නමෑ. එතකොට ඒක තිහට අඩු මේ දුප්පත්ම දුප්පත් ජැනකොටට ලක්ෂ හාර සයට ලක්ෂ හතලිසටකට ප්‍රමාණයක් විතරයි ඒ ප්‍රමාණය එතන ඉන්නේ. ඇත්තට ලක්ෂ පණහක් කියලකමු ලක්‍ෂ පණහක් ඒක න්නේ මිියන පහක් මිලියන විසිදයකින්. මිියට විසක මිියන පහක් ඒ තිහට වඩාඩු කාණ්ඩේ. එතකොට මේ දුප්පත් අහිස්සක මිනිස්සුට බිල වැඩි කරා සියට දෙසි හට අතරකින්. ජනකරත්නායක වැරදිද හරිද ජනකරත්නයක හරි. මත්‍රීවරය කැටියට ස්ොරි. මන්ත්‍රීවරයේ කැටියට මෙතුමා මූලිකදේ තමයි මෙතන අත්‍ය වශ්‍යයෙන්ම කළ යුතු දෙයක් වෙන්නේ මතක තියාගන්න රටේ හැම ප්‍රශ්නයක දම. ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යභාර්ය අවසානයේදී අමතක කල්ලා කොටසක්. එක ඇන්නේ එක්කෝ තමන්ග හිතවත්තු. අපි දැක්ක සීනි බද්ධ. ඒ ඒ සීනි බද්ධ සත විසි පහට අඩු කරා. රටේ පාඩුව බිලියඩ දාසයක්. එවැනි අවස්ථාවන් වල රාජ්‍යන්ත්‍රය තුළල ඉඳ ගෙන මන්ත්‍රීවරු වෙන්න පුළුවන් ඇමතිවරුද වවෙන්න පුළුවන් ඒ ඇමතිවරුකරපු දේවල් හරිද. අද. බෙහත්තිකෙන් පවා යම් ආකාරයකට හොරාහන ඇමතිවරුච විජේසය කරවෙන්න පුළුවන් මෙෙල් මිනිස්ට වෙන්න පුළුවන් කේලි රම්බපුක්වැල් ඒ සියලුම දෙනා අවසාන ේදි බන්දුුල ගුණ වරඳරයි සේරම සුදුලූල් වංචාවෙන්න පුළුවන් මේවා සේරම එක වගේ අනුපත කරමෙන් කැබිනට් එකමක් කිය ඕ ඒ කෙක් ව ි thing, it, ි ක ලත් එක තියවා. සමූයක් හැටියට ජනාතිපතිවරයා ඒ ආකාරයෙන් පාලිමෙන්තුොටුවක් කියයුතුයි. නමුත් ඒව සම්බන්ධයෙන් නොසවෙන හොරකං අල්ලන්න නැති. හොරකමට අතහිට දීල්ලා හොරකං ශක්තිබත් කරන. දැන් උනූනුවම ගේපු කතාව තමයි අලිස් සබ්‍ර රහිම්. පැහැදිලිවම කාලයක් තිස්සේ කරපු මේවා හොරකම්ද. වාසනාවට මේ රට අහුනැයිගේ අපේ ස්තුතිය පල කරන්න ඕන විශේෂම ඒ රේගුණනිල් ධාරයන්ට මොකද හේතු රාජ්‍ය සේවාව ශක්තිමත් වුණොත් විතරයි. පොලිසිය පවාක් කල යතුවන්න මේ හොර තක්ක ඩිටි කල්ල දෙකයි. ්‍යවස්ථාව පැහැදිලියීමම තියෙනවා ඒ බලය තියෙන්නේ අධිකරණයට වගේ නීතිපතිවරයාට ඒ වගේ පොලිසිට. පොලිසිය ඒ කාර්යභාරය කරන්න නැති නිසා තමයි නීති පතිවරයා පවා අවසානයේද. එයාගේ රාජකාරය කරන්න නෑ ජනත හිතවාදී. අපි දැක්ක. නක්ස්ල් නැවේ මූලික අඩු පාඩුව තමයි අවාත්‍යමන්ත ලෙවෙන්න පුුවන් නීතිය ආධිපත්තිය ශක්තිමත් කරන්න ඉන්න නීතිපතිවරයා වෙන්න පුළුවන් මේ සේරම ජනතා විරෝධී වැඩකරමින්. මේ රටේ කරන සියලුම කටයුතු තේරුම් ගන්න ඕන පාර්ලිමේන්තුව කරන්න පාර්ලිමේන්තුවේ කාරය බාරය නෙවෙයි මම ගෙනවා අදේකා ඇත්තට රටක. පාර්ලිේන්තුවට බෑ නඩුවහන එක. අද මේ කරන්නේ ජනකරත්නායගේ නඩුව පාර්ලිමේන්තු විසින් තීරණය කරල්ලෙක. එම ජනකරත්නනායගේ නඩුව දාන්න ඕන උසාවියට. පාර්ලිමේන්තු අධිකරණයක් වෙලා පුකට පයිංහල දොට්ට දාන්න හදන්න. ඇත්තර්ට ඊත කලින් තෝර ගන්න ඕලට මේ කකලො කර ොද කෙලෙමුො රට. ආයතන්නක තුනක්තියන. ඒ ආයතන් තුන වගේම හතරව ්‍යාතන ම කිව්වේ මේ කොමිෂන් බාව මේ කොමිෂන් සභාාවල කාර්යභාරය පාර්ලිමේන්තුල නතර කරන්න හදන්නේ පාර්ලිමේන්තුය බල අරගෙන්. එතකොට පාර්ලිමේන්තු කරන වරදක්. ඇත්තට මේ පාර්ලිමේන්තුට අයිතු අයිතිරාජකාරයක් නෙවෙයි. එනිසා පාර්ලිමේන්තුවටත් අපට අවශ්‍යයි මේ කොල්ලො කියන වගේ අරග ලයේ වගේ යම්කිසි ආබුද්ධක් තියන කාණඩේ. ඒ ලිමට ගවන් ගොල්ොට තියන නොන සේමත ල්දල. අපිදීලතියන ජනාතිත පතිවරට ගෑනයියක් පිමේ කරන්න බැරි ල් සේම කර ගල ේරම කරල මයි අද මේ රට ත්තට පත් කල යෙනෙ ම කාරුණණික විල්ලවා ජනතාව තේරුන් ගන්න මේ මෙතන එක්දස් නමසය හැත්ත දෙකේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමෝ කඩාදාලා අධිකරණය පවා මේ ගොල්ලොන්ගේ අර මොකක් දෙකස්සට දාගෙන ඉන්න දැන්. එතකොට ඊට පස්සේ අපි කල්පනනාකරොත්. ඇැදලීමම හැත්තට ඉද කල්ල යෙන්නේ අධිකරණය විතරක් නෙවෙයි රාජසේවාය පනස් දෙක එක ව්‍යවස්ථාව වැඩතේ ඒේකමරපත් කරන්න ජනාතිපතිවරයා. ඇත්තටම නාමික ව්‍යවස්ථා සභාවක් කියල දැන්ට ඒ සේරම රබසීල්, පාලිමේන්තුස් රබසීල් ලෙසා අපි වැය කරන මුදල් අපිට සේවාක්න ඇත ම යෝජන කල මුර රටම ප්‍රතික්ෂ කරන්න මුටගවන බද. මොද හේතුන් ගල බදදුගන්නන්නේ අපට සේවය කරන්න වෙයි මේ සේරම්භ ඒ ඒ දේවල් ආකාරයෙන් කරන්න. ජනතාව තේරුන් ගන්න ජනකරත්නායක ජනතාව වෙනුවෙන් පෙනුවෙන්. අපි අපි අගේ කරනවා ජනකරත්නායක කර කාරිභාරය කරුණා කළ මතකතියා ගන්න පාර්ලිමේන්තුව කරන්නේ පාර්ලිමේන්තු වන නැති බාලය කාරෝපණය කරන ඒකටයුතු කරන එක. බලා නොදකින් විතරක්. බෝමස් වූදී. ලක්තෙරණ පෝතකට එහාකිර වට කෙනක කුමක්.